never stop moving. Never stop, never stop moving when life's calling you. Yeah, cabinet. අද දින කැබිනට් මණ්ඩලය ඊයේ පෙර කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා බොහෝ දේවල් අපිට දැන් වාර්තා වෙලා තියෙනවා විශේෂයෙන්ම බුද්ධිංශ වාර්තා ලැබිලා තිබෙනවා මේ තව්හීද් ජමාල් ජමාත් සංවිධානයත් මේවායි තිබුණ දේශපාලන සම්බන්ධීකරණය දැන් මේ පිළිබඳව පෞද්ගල දවස්වලම රාජපක්ෂවරු විශාල වශයෙන් පාර ගැව්වේ මේ රජයට. අපේ රජයේ යම් යම් දුර්වලකම් තිබුණා. මම පළවෙනි ප්‍රවෘත්තිපත් සාකච්ඡාවේදීම ඒ වෙයි තිබුණ දුර්වලතා පිළිබඳව මම අපේ වගකීම බාරගත්තා. අපි වගකීමෙන් පැන යන්නේ නැහැ. ඒකට හේතු තිබුණා අපි අග්‍රාමාත්‍යතුමාවත් කැබිනට් මණ්ඩලයවත් කිසිම අවබෝධයක් තිබුණේ නැහැ මේ ආරක්ෂක තත්වයන් ගැන. මොකද නමුත් ඒ වගකීම් වලින් අපි පැන යන්නේ නැහැ. මොකද අපි එක රජයක ඉන්නේ. නමුත් ඒ සමගම දැන් මේවා කවුද මේ සංවිධාන බිහි කරේ? ලංකාවට ෂරියා නීතිය ගෙනාවේ කවුද? ජැසට් කරේ කවුද? ෂරියා නීතිය යටතේ පල්ලි හැදුවේ කවුද? ෂරියා නීතිය යටතේ පනත් ගෙනාවේ කවුද? මේ ඔක්කොම කරපු කට්ටිය අද ඇවිල්ලා සුදුන වගේ කතා කරන්න හදනවා. මේවා ඔක්කොම හදපු කට්ටිය ඒ කට්ටිය. ICC සංවිධානය හැදුවේ ඇමරිකාව. ඇමරිකාවේ හැදුවේ ICC සංවිධානය ඉරාකයට එරෙහිව. අවසානයේදී ICC සංවිධානය ඇමරිකාවටත් ගහන්න පටන් ගත්තා. එතකොට තමයි ඇමරිකාව ICC එක සටන්ට ආරම්භ කරේ. ඒ වගේ දෙයක් තමයි අද වෙලා තිබෙන්නේ. දැන් මේ බලන්න අපිට ලැබුණ වාර්තානුව දැන් මේකේ තිබෙන්නේ තව්ෆික් ජමාත් සංවිධානය සහ බොදුබල සේනාවැනි සංවිධාන සහ අනිකුත් සංවිධාන. මේකේ මේක අරගෙන තිබෙන්නේ මේ සංවිධානවලට සම්පූර්ණ සහාය දීලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඒ විතරක් නෙවෙයි දැන්ට අලුත්ම ආරංචි අපිට ඇවිල්ලා තියෙනවා මඩකලපුව ඝාතනය. පොලිස් කොස්තාපරුන් දෙන්නේ අර මාර්ග බාධකයේදී කැටි වලින් කපලා බෙල්ල කපලා මරපු එක. ඒකේ ඒ දෙන්නට සම්පූර්ණ ඒ පරිසරය හදලා දීලා ඒකේ ඉන්ෆර්මේෂන් දීලා ඒකේ බුද්ධිමේව කළා ඒ තැන්වලට ඒගොල්ලන්ගේ යොමු කරලා ඒක කරන්න ගලලා තියෙන්නේ හමුදාවේ හිටපු නිලධාරීන් 4 දෙනෙක් මේ ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ කට්ටිය කියලා දැන්ට ලිදරව්වගෙන එනවා. දැන් මේකේ මෙන්න මේ පුද්ගලයා ඒකේ එක්කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේකේ මේ පුද්ගලයා අබ්දුල් රසීක් හමුදාවෙන් පටි ගෙවලා තියෙනවා. හමුදාවෙන් 26 දෙනෙකුට පටි හමුදාවෙන් නෙවෙයි බුද්ධිංශ වලින් 26 දෙනෙකුට ඒ කාලේ පඩි ගෙවලා තියෙනවා. මේ තව්හීද් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට වැටුප් ගෙවලා තියෙනවා. එතකොට මේකේ මරාගෙන මැරෙන අබ්දුල් රසික් කියන එක්කෙනා එයා තමයි ලේකම්වරයා විදිහට මේ සංවිධානයේ හිටියේ. මේ සංවිධානයේ හිටපු මේ ලේකම්වරයාට එයා ආමි ඉන්ටෙලිජන්ස් මේ හමුදා බුද්ධිංශ සමාජිකයෙකු කියලා ඔහුට වැටුප් ගෙවලා තිබෙනවා. එයා ඇතුළු 26 දෙනෙකුට. එතකොට ඒ වගේම හිටපු මේජර් ජෙනරල් වරෙක් තමයි මේ සියලුම වැඩ කටයුතු සම්බන්ධීකරණය කළා තිබෙන්නේ. දැන් මේ පුද්ගලයා වෙන්න ඕනේ ඒකේ වැඩි විස්තර අපිට ලැබුණ 4 දෙනෙක් තමයි කෝඩිනේට් කරලා තිබෙන්නේ. කොහෙද මඩකලපුව පළවෙනි මේවක කරලා ඒගොල්ලෝ බැලුවා මේක අත්අඩා බැලීම හරිද කියලා. එහෙනම් මේක පිටිපස්සේ ඉන්න දෑත කවුද? තව්ෆික් ජමාල් එකේ අදත්. ඒක අපිට තවදුරටත් දැන් වබගිවා කරගෙන යනවා. තව මාසයක් යනට පෙර තමුන්නාන්සලාට මේ පිළිබඳව සියලුම තොරතුරු තමුන්නාන්සලාට අපිට පුළුවන් වෙයි එලිදරව් කරන්න. එතකොට නියම දේශප්‍රේමීන් කවුද? ඔය කියන වීරයෝ කවුද කියලා අපිට එලිදරව් කරගත හැකියි.